නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මේ දිගහැරෙන්නේ අපේ ජ්‍යාමිතීය පාඩම් මාලාවේ දෙවැනි වීඩියෝ එක. ඔයාලට මතකද? පළවෙනි වීඩියෝ එකේදී අපි ගොඩාක් බොහොම පොඩි සංකල්ප ටිකක් කතා කරා. කෝණයක් කියන්නේ මොකද්ද? විවිධ කෝණ වර්ග මොනවද කියලා අපි කතා කරා. අදත් ඒ වගේම ගොඩාක් ප්‍රාථමික අවස්ථාවේ තියෙන සංකල්ප තුනක් තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මතකද ඔයාලට මේ පාඩම පටන් ගන්නකොට කියන්නේ මම මේක එදා විස්තර කරා. කෝණමානය. මේ කෝණමානය අපි පාවිච්චි කරනවා කෝණ මයින්ඩ්. මතකද මම කිව්වා මෙතන මේ මැද සෙන්ටර් පොයින්ට් එකක් තියෙනවා, මැද පොයින්ට් එකක් තියෙනවා. ඊටසේ මෙතන මේ තියෙනවා බේස් ලයින් එක පාදම රේඛාවක් තියෙනවා. ඊට පස්සේ මේකේ මම කිව්වා ඔයාලට රීඩින්ග්ස් දෙකක් තියෙනවා. පාඨාංක දෙකක් තියෙනවා ඇතුළෙනුයි එළියෙනුයි. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් කවදාකවත් මීට කලින් මේ ජ්‍යාමිති ඉගෙනගෙන නැත්තම් කොහොමද මම මේකේ පාවිච්චි කරන්නේ ඇතුලේ පාඨාංකයේද එළිය පාඨාංකයේද කියලා. ඒක ඔයාලේ මනින කෝණේ අවස්ථාව අනුව වෙනස් වෙනවා. අපි ඒක ටිකක් පහු වෙලා ඉගෙන ගමු. තව පාඩමක් දෙකක් ගියාට පස්සේ අපි ඉගෙන ගන්නවා කොහොමද අපි පාවිච්චි කරන්නේ අභ්‍යන්තර පාඨාංකයේද බාහිර පාඨාංකයේද කියලා අපි ඒගෙන කතා කරමු. දැනට මතක තියාගන්නකෝ මේ කෝණමානය මෙතන මධ්‍ය ලක්ෂයේ තියෙනවා, පාදම රේඛාව තියෙනවා. මම මේ පාදම රේඛාව මෙන්න මේ විදිහට අඳිනවා. හරි. එහෙම ඇඳලා මම මෙන්න මේ මධ්‍ය ලක්ෂයත් පෙන්නවා. පුතේ දැන් ඔයාලගේ කෝණමානය අතට අරගෙන බලන්න මේ ඇතුලෙන් තියෙන අභ්‍යන්තර පාඨාංකයේ චුට්ටක් බලන්න. මේ අභ්‍යන්තර පාඨාංකය මම මෙහෙම කෝණමානය තිබ්බදී මෙතනින් බිංදුවෙන් පටන් අරගෙන ඒක ඉවර වෙලා තියෙනවා 180. හරිද? ඒ කෝණමානය බැලුවම අපිට දැනෙන දේ මේ එතන අපි මධ්‍ය ලක්ෂ්‍ය විදිහට ලකු කරගත්තා. මේ පාදම රේඛාවේ මෙතන ඉඳලා මෙතනට එනකොට ඒක 180ක් අංශක 180ක ප්‍රමාණයක් පෙන්වනවා. හරි. මතකද මම විවිධ කෝණ වර්ග කියනකොට මෙන්න මේ කෝණෙටම විශේෂ නමක් දුන්නා. මතකයිද? මොකද්ද මම ඒකට කිව්වේ? සරල කෝණයක් කියලා කිව්වා. ඍජු කෝණ දෙකක් කියලා. දැන් අද අපි කතා කරනවා එහෙමනම් වටිනාකමක් විදිහට බලනකොට සරල කෝණේ වටිනාකම අංශක 180යි. හරි. ඒක මතක තියාගෙන දැන් බලන්න මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. මම මෙතන පොයින්ට් එකෙන්ම මේ සරල කෝණේ කොටස් දෙකකට බෙදුවා. කොටස් දෙකකට බෙදලා මම මේක නම් කරනවා A කියලා, මේක නම් කරනවා B කියලා. දැන් ඔයාලා දන්නවා සරල රේඛාවක් මත පිහිටි කෝණයක විහිදි කෝණයක් තමයි අපි සරල කෝණයක් කියලා කිව්වේ. සරල කෝණයේ වටිනාකම අංශක 180යි. ඒ දැනුම පැත්තකින් තියාගෙන දැන් කියන්න මට ඔයාලට මේ මෙහෙම මං ඇඳහම මෙතන පොයින්ට් එකේ ඉඳලා මං කියවනේ එක තැනකදී දෙන්න එකතු වෙනවා, බාහුව දෙකක් එකතු වෙනවා. ඒ බාහුව දෙක අතර පරතරයකටයි අපි කෝණයක් කියන්නේ කියලා. හරි. එතකොට මෙතන මේ කෝණය A කියලා නම් කරා, මේ කෝණය මම B කියලා නම් කරා නම් මේ A හා B අතර සම්බන්ධතාවයක් ඔයාලට පේනවා. මම ඒක මෙහෙම ලියුවත් පුතේ අපි A කෝණය කියලා කියන්නේ මෙන්න මේ වගේ පොඩි කැප් එකක් දාලා තමයි අපි A කෝණය කියලා පෙන්නන්නේ. හරි. මේ A කෝණේ B කෝණේ එකතුව අංශක 180යි කියලා මම ලියනවා. හරිද මම? ඔව්. ඇයි අපි ඉගෙන ගත්තා මෙතන මේ සරල කෝණයක් තමයි අපි දෙකට කඩලා තින්නේ A සහ B කියලා. එතකොට සරල කෝණේ වටිනාකම අපි කෝණමාන ආශ්‍රයෙන් ඉගෙන ගත්ත වටිනාකම අංශක 180යි කියලා. හරි. එහෙමනම් එතකොට මේ කෝණ දෙකේ එකතුව වෙන්නත් ඕනේ 180යි. හරි. ඕක කොහොමදියේදී දැන් මෙහෙම හිතන්න. මේ A කියන එක අමතක කරන්න. මම මේක මෙන්න මෙහෙම තුනකට බෙදනවා. තුනකට බෙදලා මම ඒක නම් කරනවා මෙන්න මෙහෙම. මේක A, මේක B, මේක C. දැන් මට කියන්නේ දැන් මොකද්ද දෙන්න? ඉස්සෙල්ලා කියදිනම් අපි කොහේ කෝණ දෙක එකතු 180යි කියලා. දැන් මට මේ සරල රේඛාව මත කෝණ තුනක් තියෙනවා. දැන් මට කියන්නේ දුවේ පුතේ කොහොමද මම සම්බන්ධතාවය කියන්නේ? කොයි විදිහටද? දැන් මම කියනවා A කෝණය එකතු කිරීම, B කෝණය එකතු කිරීම, C කෝණය එකතුව අංශක 180යි. පැහැදිලිද? හරි. දැන් ඔය අවස්ථා දෙකම ගත්තාම අපිට පුළුවන් සංකල්පයක් ගොඩනගා ගන්න. මෙන්න අපේ පළවෙනි සංකල්පය මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයික්‍ය අංශක 180යි. මම ආයෙත් කියනවා සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අයික්‍ය අංශක 180යි. ඕක තමයි අපි අද ඉගෙන ගන්න පළවෙනි සංකල්පය. දැන් ඔය ටික ඔක්කොම පැත්තකින් තියලා බලන්න මම මොකද්ද මේ කරන්නේ කියලා.
දැන් මෙතන මේ ඇඳලා තියෙන එක කෝණමානයක් තියෙන මම මොකද කරන්නේ මේ විදිහට මම අඩකවයක් තව අඳිනවා මේ පැත්තට එකල්ලා ඒකත් මම බෙදනවා මෙන්න මේ විදිහට හිතන්නකෝ මම මෙහෙම ඒකත් ඒ විදිහටම කොටස් තුනකට බෙදුවා හරි එතකොට එකල්ලා මම එක නම් කරනවා මේක D මේක E මේක F කියලා දැන් මේ පහල කොටස අමතක කරලා උඩ සරල රේඛාවෙන් උඩ කොටස ගැන හිතලා මට කියන්නේ සම්බන්ධතාවයේ පළවෙනියක අපි කොහොමද ලියන්නේ කියලා අපි ඒක ඉස්සලා ලිව්වා A එකතු කිරීම ඔය කෝණය එකතු කිරීම B කෝණය එකතු කිරීම C කෝණය අංශක 180යි කොහොමද අපි ඒක ඒ වගේ සම්බන්ධතාවයක් ඇති කරගත්තේ අපි ඉගෙන ගත්තා සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයිතිය අංශක 180යි කියලා හරි දැන් උඩ කොටස් ටික අමතක කළා දැන් යට කොටස් ටික යට කොටසේ මේ තියෙන DEF කියන කෝණ ටිකත් ඇත්තරම තියෙන සරල රේඛාව මේක සරල රේඛාව මතගෙනකොට හැම වෙලේම අපි ඔළුව දිනන එක උඩ තියෙන්න ඕනි කියලා එහෙම නෙවෙයි දැන් මේක පොඩ්ඩක් මතක් කරගන්න මේ ටික නැතුව අපි මේ අනිත් පැත්තට හිතුවොත් එහෙම මේ කෝණ තුන තියෙන්නේ මේ සරල රේඛාව මත නේද හරි එතකොට මට ඒක ලියන්න පුළුවන් කොහොමද D කෝණය එකතු කිරීම E කෝණය එකතු කිරීම F කෝණය අයික කීයද අංශක 180යි හරි එතකොට දැන් මෙතන මේ පොයින්ට් එකක් පේනවද හරි දැන් මේ ඔක්කොගෙම එකතුව කීයද එහෙනම් එතකොට 360යි හරි මම දැන් අලුත් සම්බන්ධතාවයක් හදනවා A B C D E F එකතුව 360යි මොකද්ද ඔය කියන්නේ යම් කිසි ලක්ෂයක් වටා ඇති සියලුම කෝණවල අයිතිය අංශක 360. ඒ තමයි දෙවෙනි සංකල්පය. පළවෙනි ඉඳ අපි ඉගෙන ගත්තා සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයිතිය 180යි අංශක 180යි. දෙවෙනියට අපි ඉගෙන ගත්තා ලක්ෂයක් වටා ඇති කෝණවල අයිතිය අංශක 360යි. හරි. ඔය කියන සංකල්ප දෙකම ඔළුවේ තියාගන්න මම තුන්වෙනි සංකල්පය කියා දෙන්න යන්නේ ඔන්න ඕක පාවිච්චි කරලා. මේ බලන්න. දැන් මම මේක අඳිනකොටම ඊට කලින් මේක ඉගෙනගෙන තියෙන දුවේ පුතෙක් නම් දන්නවා මම මේ මොකක් ගැනද මේ කියන්නේ කියලා. හරි. මේක මෙහෙම දැක්කම ඔයාලා සමහරට කටපාඩමින් කියයි. මේ මොකද්ද මේ කියන්නේ කියලා. රූපේ දැක්කම ඔයාලා දන්නවා මම දැන් මේ මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. නමුත් මට ඔයාලට පෙන්වන්න ඕනේ දැන් මට පොඩ්ඩක් කියන්න. අපි මෙන්න මේ සරල රේඛාව ගැන හිතමු. හරි. මේ ඔක්කොම අමතක කරන්න. දැන් මේ සරල රේඛාව ගැන හිතුවොත් මම මේක A කියලා නම් කරෝති. හරිද? මම මේක නම් කරනවා A කියලා. මම මේක A කියලා නම් කරෝති. මේක මොකද්ද වටිනාකම අපි කලින් නම් A B කියලා කිව්වා දැන් මේකේ වටිනාකම මොකද්ද 180 අඩු කිරීම A ඇයි මොකද මේ දෙන්නගේ එකතුව 180යි මේ සරල රේඛාව මත පිහිටලා තියෙන කෝණ දෙකක් ඒ කෝණ දෙකේ එකතුව 180යි එතන මේක A නම් මේක 180 අඩු කිරීම A වෙන්න ඕන හරි දැන් නිල් පාටිර අමතක කරන්න දැන් මේ රතු පාටිර ගැන හිතන්න රතු පාටිර ගැන හිතනකොට මේ දෙන්න මොකද්ද මේ දෙන්නගේ තත්ත්වය මොකද්ද ඒ දෙන්නත් මේ රතු පාට සරල රේඛාව මත පිහිටි කෝණ දෙකක් එතකොට ඒ දෙකේ අයිතියත් 180ක් වෙන්න ඕනේ මේක 180 අඩු කිරීම ඒ නම් මේක A වෙන්න ඕනේ පැහැදිලිද හරි මේක මම වෙන පාටක ලියන්නම් ඔයාලට පැහැදිලි වෙන්න 180 අඩු කිරීම A දැන් දැන් ආයෙත් නිල් පාටිර ඔළුවට ගන්න මේ ටික අමතක කරන්න මේ නිල් පාටිර ගන්නකොට මේ නිල් පාටිරේ මේ කෝණ දෙක සරල රේඛාවක් මත පිහිටි කෝණ වෙනවා ඒ දෙකේ අයිතිය 180ක් වෙනවා එහෙමනම් මේක මොකද්ද වටිනාකම ආයෙත් 180 අඩු කිරීමයි දැන් මේ මොකද්ද ආවේ මෙච්චර කල් කටපාඩමින් කියුවේ මොකද්ද අපි කිව්වේ මොකද්ද අපි කිව්වේ සම්මුඛ ප්‍රතිවිරුද්ධ මේ කෝණ සම්මුඛ කෝණ මේ විදිහට තියෙන කෝණ අපි සමානයි කියලා ඉගෙන ගත්තා. හරි. එතකොට ඒක උනේ කොහොමද කියලා පැහැදිලිද? හරි. ඔන්න ඔය දැනුම තියාගෙන අපි පොඩි ගණන් තුනක් හදමු. විභාගෙදිද කොහොමද ඔයාලා මේක කියන්නේ කියලා. මෙහෙම හිතන්න.
वाले गाना तीन मैं मेहम दीन मेके हटाई दीन तीन मेक होगी कोहमदे मेकअप पीली वलकट पीवर सहित लिया अभी मेक लियन लियनवा एक्सी हट एक्म एक् सामान एक्सी असू आई किलियल वरहा वाला मेकट हेतु लिया वाला मुन पदन मकमत मेदे एक मत दबिगे सरल रेखा बकमत पीटी कोण इतना सरल रेखा वक्मत पीटी कोण एक्सी असू वेनमकने अभी इगन गाने हरि इतने हिंदी अभी मेक लिया मेतन लियान वरहा हेतु लिया सरल रेखा वक्मत पीटी कोण इन पास अभी एक्सल वाकसी असू अडुकिरीम एक्सी हेट इट पास एक्स कील के आने विस्साई अंसक अंसक विस्साई कील अब उत्तरे गाने बोलवा ए विधीर मित्र मुख अब तवगा मेहम कील मेक एक्सी हेत्त वाई मेक हेत्त वाई दें मेक होयानी कोहम दपी एक होयानी इतो तर विधीर लियनवा अंसक एक्सी हेत्त एक क्रीम अंसक हेत्त एक क्रीम एक्स समान तुंसी हेटाई वरहा लियनवा लक्ष्य पटायती कोण कील हाई लक्ष्य मीत अपे अंतिम संकल्प अदमेन गाने संकल्प हरा अभी कथाकरण गण अंतिम कीपे मे कथाकरा योड़ मे तुंसी हट अंसक तुंसी हट आई हेतु विधि टपलियन लक्ष्य पटायती कोण कील हर योड़ एक हेत्ते वाई देसी हतलिहाई एक तुकिरीम एक समान आई तुंसी हट आई अंसक एक्सल वटिना कम होनो तुंसी हट अडुकिरीम देसी हतलिहाई एक्सल वटिनाकम एक विस्सल वटिनाकम इसे तुंगिनी गान मदल अंतिम गान कथाकरा मेक हेटाई की दील तीयनवा मे ए मे बी सी दट की अंड वटिनाकम बीवल वटिनाकम की हेटाई अये अभी दाँ मे को देखे कि आड़ सामान मेक हेटा अभी ए होयागाने को ए की लकसी असू हेटा कड़क रही अभी दाँ मे ए वाला बी वाला एक तो एक असू आई मेक हेटाइना मेके बटनाक एक असू हेटा गया एक मेक एक विस्तना मेक की एक प्रहदलिद हाई गोडाकम लेसी सरल संकल्प तुनाकम दूपते मम्मी कथा कर मेके विविध वर्गीय गणांगाल तीयन पुलवा पेहदली करगा अभी कथाकरा विविध कोण वर्ग गण पलवी वीडियो के अदे वीडियो के अभी कथाकरा संकल्प तुनाक तो सरल रेखा मत को कोण पीटलावागे ऐक्यसी असूवा लक्ष्य अक्वटा कोण कोहमद तुंसी हटा कंसक तुंसी हटाकनवा ये कत्व इसे मे विधि प्रतिवृद्धवती कोण वाल कोहमद अभी सामनता पेना इक मैं उपकल्लम पेनवा कोहमद मेचर कलवाल खटपाड़ना मतक दियागनी मैं उपकल्लम पेनवा कोहमदेवाइन सामान वेल हर यदा गाणकाभम विभाग ध्यान वारे निकाम मेटे तुंसी हटाई की बे वरहा गे एकत्व गे मुख पदनम करीन वरहा मेकना लक्षापट कोण लक्षापट कोण वाल ऐक्य तुंसी हटाई ओह एक दिंदा अभी मेम समीकरण लेवे वरहा अपने लक्ष्यापट कोण यदोट कलिंग पलवी गाने अपने सरल रेखा मत पीटी कोण ये विधि उदा हेतु सहित इधर पत्कल मे विधि पेहदल अभी नोदा कोणे वटिनाकम हो हरिदूपते मम क्यूवन जामती की अने हेमोम इतन अमारू की ने सरल इगन गो आशा इगन गो मेक हरिम विनोद जनक अलगे मुले विनास्म प्रति कड़कट हरवण पुलव पाड़ मालावा हेबे मेक दिगु गमन मे अपे देवनी पीवरे मे इन्े गमने तापिट गुड़ा देवा कथाकरणतीनवा नमूत वीडियो के वीडियो कट हुद संकल्पटिक तहवर करगने वीडियो पाड़ माला विवर वेन वालट जामितीय खजुकान्ना वगे वे हरिद्वेपुते नवत दवसक हमेमो यते वालट शुभ दवसा।